ගුඩ් මෝනිං මැඩ. I am from Ashandai's Cosmetic and Beauty Products Wholesale Private Limited. මට නෝනාගේ වටිනා කාලෙන් විනාඩි 5ක් ගන්න පුළුවන්. ගෙදර කවුරුත් නැහැ, ඕනේ නැහැ. අපි උපතින්ම beautiful. නෝනා දන්නවද මට නෝනාගේ මූණ දැක්කම මොකද මතක් වෙන්නේ කියලා? කොස් ගෙඩිය ලෙල්ල. මූණ එකයි ගෙඩි. අනේ ඔව් මල්ලි, මේ ගෙඩි ලොකුවට පේනවද? අඳේ ඉන්න හාවටත් පේන ඇති ඔය ගෙඩි. අනේ මොනා කරන්නද මල්ලි, අපේ ගෙදර ජාම්බු කහේ ජාම්බු හැදෙන්නේ අවුරුද්දට එකපාරයි. ඒත් මගේ මූණේ ගෙඩි හැදෙනවා අවාරයටත්. නෝන කිසිම දෙයකට බය වෙන්න එපා. මංගාව තියනවා මේ. ඒකට හොඳම විසඳුම. ජාම්බු කහේ ප්‍රශ්නකද? නෑ බම් මැඩම්. මූණේ ගෙඩි ප්‍රශ්නෙට. අනේ ඔව් මල්ලි, වහාම විසඳුමක් දෙන්න මල්ලි, වහාම. බඳින වයසත් හරීතින්. මාව බලන්නේන මනමාලයෝ අර ගේට්ටුවෙම හැරිලා යනවා මගේ මූණේ ගෙඩි ටික දැකලා. උන්ගේ මූණු ලූ එකේ බැබුණා වගේ වුණාට කමන්නේ. උන් අපේ මූණින් බලාපොරොත්තු වෙනවා ලස්සන සුමුදු සුසීනුදු මූණක්. අනේ ඊයේ පෙරේද මං අහගෙනයි මේ පොඩි එකේ මේ පොඩි බට්ටෙක් අපේ ගෙවල් පැත්ත දිහා පෙන්නලා කියනවා අම්මේ අම්මේ අර අක්කිගේ මූණේ තියෙන දංගෙඩි ටික කඩලා දෙන්නකෝ. එහෙම කිව්වම ඉතින් පොළවේ පස් කන්න හිතෙනවනේ මල්ලියේ. මැඩම් මේක හිමාල වනේ. ආ හිමාල වනේ, අර විල්පත්තුව පැත්තේ තියෙන එකනේ. මේක මේ හිමාල වනේ වැවෙන ස්වභාවික ශාකසාර 12ක් අඩංගු සුදු හඳුන් මිශ්‍රණ. හරි, එතකොට මේක හොඳ විස බීජ නාශනය. ආහා පික් වගේ. යමු කොමල්ලි ගැට එන්න. මැඩම් මේක ගන්නකොට දවසට දෙපාරයි. උදේටයි හවසටයි. අනේ මල්ලි මට තව සුදු වෙන්නත් ඕන. මං දැකලා තියෙනවා දැන් අර පාර යන ගෑනු ළමයි මූණ තම්බපු ඉස්සෙක්ගේ වගේ. ඒ තතපය කරවෙච්ච රොටි එක පාට. රෑට දැක්කම බය වෙනවා පාවෙන ඔළු මිදි ටිකක් කියලා. මැඩම් ඔය කියන්නේ බ්ලීචින් ක්‍රීම් ගැන නේද? අනේ මල්ලි කුකුල් පැටි හරි කමන්නේ සුදු වෙනවා නා. මැඩම් මේ වෙරි සෝරි, මේ බ්ලීචින් ක්‍රීම් ඉවර වෙලා. අනේ මල්ලි මට කොහොම හරි සුදු වෙන්න ඕන. වෙන මුකුත් නැද්ද ඔය පම්මල්ලි සුදු වෙන්න ගන්න? හරි. ඒ වෙනුවට තියෙනවා නියම පෙත්ත. මේ පෙත්ත හදලා තියෙන්නේ ඇට්ලන්ටික් සාගරයේ වැවෙන මේ ස්වභාවික මුහුදු පැලෑටි 12කුයි තව මේ ජොජෝබ විටමින් ඒවත් එක්ක. එතකොට මේ බේත ඇත්තටම මේ සුදු වෙන්න අද්දුටුයි ප්‍රත්‍යක්ෂයි. ඇස්පනා පිට සුදු වෙලියෙ. හැබැයි ඉතින් මේක මේ ගෙන්ව බෙදා හරින්නේ ඇට්ලන්ටික් වල හිඳලා ගාන තමයි පොඩ්ඩක් සැර. කීයක් විතර වෙනවද පෙත්තා? පෙත්තක් රුපියල් 500ක් වගේ වෙනවා. රුපියල් 500ක් පෙත්තකට ඔයාලට හින මෙව වෙනවනේ අනේ. ඔයාලට වැයට නිින්ද යනවත් අපිට මේ කරන වංචාවට. රුපියල් 500ක් මාරවත් ලැකින්නේ නැහැ. ඔයාලට හොඳක් වෙන්න හොඳ නැහැ අනේ. මැඩම් ඉතින් එහෙම තමයි. මොකද ඇට්ලන්ටික් වලින් ලා ඉතින් ගෙන්නලා බෙදාරින්නත් එපා. මේ මල්ලි ඔය පෙත්ත ගෙවීමේ ක්‍රමයට ගන්න බැරිද? අර සිංගරකේ මහාන මැෂින් වගේ. මෙන්න මෙහෙමයි අහගන්නකෝ. මම ඉස්සල්ලා ඒ පෙත්ත බොනවා. ඊට පස්සේ මාසෙන් මාසෙට රුපියල් 50 වගේ ගෙවන්නම්කෝ. ඕනනම් පොලියක් ආය දෙන්නම් රුපියල් දෙකක් විතර. දැන් මැඩම්ට බැරි වෙලා ගෙවා ගන්න බැරි වුණා. ගෙවීම් කරන්න බැරි වුණොත් පෙත්ත වමාරලා හරි දෙන්නම්කෝ. ඒක හරි වෙන්නේ නැහැ මට. ඒත් අනිවාර්යයෙන්ම මට ඒ පෙත්ත ඕන. මම සුදු නැති නිසා බොයිස්ල පස්සෙන් යන්නේ නැහැ. බොයිස් නැහැ කියන්නේ වෙඩින්ග්ස් නැහැ. වෙඩින්ග්ස් නැහැ කියන්නේ හනිමූන්ස් නැහැ. හනිමූන්ස් නැහැ කියන්නේ බේබීස්ලා නැහැ. බේබීස්ලා නැතුව මම කොහොමද ජනගහණය වැඩි කරන්නේ, මේ රටට සේවයක් කරන්නේ? මේ මල්ලි ඔය පෙත්ත ගෙදර හදාගන්න බැරිද? මැඩම් ලගේවල තියෙන ඇට්ලන්ටික් සාගරයේ. ඇට්ලන්ටික් සාගරයේ අපේ අංකල් කෙනෙක් වැඩ කරනවා මහවැලි සංවර්ධන ඒකකයේ. මහවැලි ගඟ වැටෙන්නේ ඇට්ලන්ටික් සාගරයේටනේ. පිස්සුද මැඩම්? අනේ මට වැරදුනා. ඇට්ලන්ටික් සාගරයේට වැටෙන්නේ කැලණි ගඟනේ.